වෛද්‍යපීඨ ස්ථාංගයේ උපසභාපති වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ මාහිස්ථාංගමේ සංස්කාරක මේවා නේද අපේ ඇතුළත වෙලා තියෙන දවන්ත අර්බුදකාරී වාතාවරණයත් එක්ක විශ්වවිද්‍යාල පාසල් අධ්‍යාපන ඇතුළු සියලුම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ දවන්ත අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක මෙතර කාලයක් විශ්වවිද්‍යාල නිශ්චයෙන් ලැබුණු රුපියල් 5000ක මහපොළ දීමලාවත් කප්පාදු කරන කප්පයක් අපිට පෙන්වන්න කලින් තිබෙනවා. ඒ වගේම තමයි රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියලුම දෙනාගේ වියදම් කලින් තිබුණාගේ දෙගුණයක තුන්ගුණයකින් වැඩි වෙලා තියෙද්දි නමුත් මහපොළ ශිෂ්‍යාධාරයේ 5000ක් වැඩි සුළු මුදලක් තමයි පෞද්ගලික කාලවක ගන්න ඇතුළත දිගින් දිගටම ලබා දෙන්නේ. ඉතින් මේ ශිෂ්‍යාධාරයත් මේ අවස්ථාවල විතර ලැබෙන එක නවතිලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක මේ රජයන් සහ පාලකයෝ මේ සියලුම දේවල් මේ ප්‍රශ්න ඇතුළේ තමන්ගේ මේක කල්ලරමින් ඒ වගේම තමයි මහපොළ ශිෂ්‍යාධාරයක් නැතුව ශිෂ්‍යයන් අන්තසරණතාවයකට පත් කළා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයක් ගත්තාම විශේෂයෙන් නේවාසික පාසුකම් බොහොම සුළු ප්‍රමාණයකට තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ආපන ශාලා කිසිම නේවාසිකාගාරයක නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ ශිෂ්‍යයන් මේ මහපොළ ශිෂ්‍යාධාරය සහ බහසරියෙන් තමයි තමන්ගේ දිව්‍ය සරි කරගත්තේ. ඉතින් මේ කියන සියලුම ගැටලුකාරී තත්ත්වයන් නැති වෙලා තියෙන ඇතුලේ ආණ්ඩුව සහ පාලකයෝ තමයි මේ කිසිම දෙයක් කලකට ගන්නේ නැතුව තමන්ගේ න්‍යායපත් යන වැඩ කරමින් සිටිනවා. ඉතින් අපි බලකරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ මහේශා සංගමයේ විදිහට මේක තියලා සියලුම ගැටලු වලට විසඳුම් ලබා දෙන්න අධ්‍යාපනය සහ සෞඛ්‍ය යථාර්ථයටපත් කරන කඩිනමින් මේකට අදාළ වැඩ පිළිවෙලක් හැකි ඉක්මනින් නිර්මාණය කරන්න මේක තමයි අපේ ඉල්ලීම. බොහොම ස්තුතියි.